සබෝ දැසනක් සමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රදවෙන් සිරස්තර රෝහල් ගත කර සිටින හිටපු ඇමති රාජිත තවමත් බන්ධනාගාර නිලධාරීන් බාරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි ප්‍රථම ස්ථාන රැසක් බස්නාහිර පළාතෙන් උසස් පෙළ ලියූ රංජන් ප්‍රතිඵලය ගැන කියයි MCC ඇතුළු අහිතකර ගිවිසුම් විසි කරන්න ආණ්ඩුවට සටික්කේ සහය ප්‍රථමයෙන් දේශීය පුවත් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන මෙවන විට දිවයිනේ සියලුම පාසල් වෙත නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර උසස් පෙළ නව විෂය නිර්දේශ යටතේ විද්‍යා ගණිත වාණිජ සහ කලා අංශවලින් ප්‍රථම ස්ථාන බස්නාහිර පළාතට හිමිව තිබීම විශේෂත්වයක්. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මෙවර අයදුම් කරුවන් 281786 දෙනෙකු පෙනී සිටියා. එයින් 187167 දෙනෙකු නව නිර්දේශ යටතේත් 94619 දෙනෙකු පැරණි නිර්දේශ යටතේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටියා. විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සිසුන් 181126 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි. මෙවර අයදුම් කරුවන් 71 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබෙනවා. මේ අතර කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන තුල විදුහල්පති වරුන් හට නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම සිසු ප්‍රතිඵල ලේඛන තැපැල් මගින් යැවීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. නැවත උසස් පෙළ ප්‍රතිඵල සමීක්ෂණය සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය ලබන මස 17 වෙනිදා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උසස් පෙළ විභාගයේ සහතික පත්‍ර පැය 48ක් ඇතුළත නිවසට ගෙන්වා ගැනීම සඳහා www.donets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අයදුම් කළ හැකි. මේ අතර සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍ය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළ කරන සමස්ත දිවයිනේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථානයන් පිළිබඳව අප ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කළා. එහිදී විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මෙවර උසස් පෙළ විභාගයේදී විෂයන්වලට අදාළව සිසුන් හිමිකරගත් දිවයිනේ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථානයන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් දැනුම් දීමක් සිදු නොකළ බවයි. මෙවර උසස් පෙළ විභාගය නව නිර්දේශය සහ පැරණි විෂය නිර්දේශය යටතේ විභාග දෙකක් ලෙස තමයි පවත්වනු ලැබුවේ. අපි දිවයිනේ පළමු ස්ථානගත 10 දෙනා යනාදී වශයෙන් 1-2-3 යනාදී වශයෙන් ස්ථානගත අපේක්ෂකයන් පිළිබඳව නිවේදනයක් නිකුත් වන්නේ නැහැ. මෙය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීරණයක්. කෙසේ වෙතත් ළමයාගේ ප්‍රතිඵල සටහනේ තමන්ගේ දිස්ත්‍රික් තරාව සහ අයිලන් තරාව කෙසේ වෙතත් අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම මේ පාර ජීව විද්‍යාංශයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පළවෙනිය, ඒ වගේම මුළු ලංකාවෙම දෙවැනියා. මං ගිය මතුගම CWW කන්නංගර මධ්‍ය විද්‍යාලයට හැමදාම මම ගොඩක් ආදරේ. ඉස්කෝලේ හින්දා තමයි අපි හැමදාම ඉස්සරහට යන්නේ කියලා තමයි මං හිතන්නේ. ඒ ලෙවල් කරන මුවාවෙම පමණක් නෙවෙයි මේ විෂය හදාරලා මේ විෂය ප්‍රගුණ කිරීමේ අරමුණින් විෂයන් ඉගෙන ගත්තොත් උසස් පෙළ කුරුණෑගල මලේදේව බාලිකා විද්‍යාලයේ මෙවර උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයින තුන්වන ස්ථානයත් දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් ලබා ගන්නට පුළුවන් වුණා. මම ගොඩක්ම පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර දීලා තමයි මගේ ක්‍රමවේදය හදාගත්තේ. සෙකන්ඩ් සැයි කරද්දී ගොඩක් කට්ටිය කෝස් සෙකන්ඩ් සැයි කරන්න එපා, පළවෙනි පාර කැම්පස් එකට දෙවෙනි පාර මොනවෙද දන්නේ නැහැ. ඒත් මං ගැන මගේ ආත්ම විශ්වාසය මට තිබ්බා. කාල සරහනකට වැඩ කරා. අනාගත බලාපොරොත්තුව තමයි රටට වඩා වරලත් ගණක අධිකාරීවරයෙක් වෙනවීම තමයි බලාපොරොත්තු. මම කෝලෙල්ල ශිෂ්‍යත්වයත් හොඳට කරපු ගේ නෙමෙයි, උනාට ඒ ලෙවල් මට ටාගට් එකක් තිබ්බින්දා මම ඒ ටාගට් එකට වැඩ කරා. මම සස්පෙල් හැදෑරුවේ ගණිතංශයෙන් සස්පෙල් විභාගයට මම ඒ තුනක ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. පදවිය වෙයි කියලා මම හිතුවේ නෑ. ඒක අනාගත බලාපොරොත්තු ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාද 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පසුගියදා පෙනී සිටියා. මේ මට අපොස උසස් පෙළට තිබුණේ ගිය පාර සාමාන්‍ය සමර්ථයක් තිබුණේ S එකක්. සිම්පල් පාස් එක. ඒ තිබුණේ සිංහල වලට. මේක නොඑක් විට පාර්ලිමේන්තුවේ ඇතුළු තවත් දේවල් වලට ගියාම නිතර ප්‍රස්තුතයට භාජනය වුණා. ඕ ලෙවල් නැති අය ඉන්නවා පාර්ලිමේන්තුවේ 125ක්. ඒ ලෙවල් නැති අය ඉන්නවා තවත් 91ම කතාවක් බුද්ධික පතිරණ මහත්තයා දිගටම අදින්න ගත්තා. හේතු ගණනාවක් තියෙනවා මේක. ඉතින් මටත් ආසාවක් තිබුණා ඉගෙන ගන්න ඕනේ කියලා. ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න ගිහිල්ලා මට නඩු 30ක් වැඩලා තිබුණා. ඉතින් මට නීතිඥෙක් වීම අවස්ථාවක් තිබුණා. නීතිඥෙක් වීමේ අවස්ථාව උදා කරගන්න යාමේදී ඒ අය ඒ ලෙවල් වලට ඒගොල්ලෝ සී එකක් ඉල්ලලා තිබුණා ඉංග්‍රීසි වලට. ඒකට මට දැන් ඒ සාමර්ථය ලැබිලා තිනවා. නීතිඥෙක් වීමේ මගේ අවස්ථාව මම දැන් උදා කරගෙන ඉවරයි. ඒ වගේම මම නාවල ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලේ මම BA ඩිග්‍රියක් කරමින් ඉන්නවා මේ ටිකේ. ඉතින් මේ වගේ තමයි මගේ අධ්‍යාපනට මම කරන්නේ. හරියයිද නැද්දන්නේ උත්සාහ කරනවා. රිසල්ට් එක මගේ තියෙන්නේ මගේ ජෙනරල් නොලෙජ් වලට මට ලකුණු 50ක් තියෙනවා. ඒ කියන්නේ 100ක් වගේ තියෙනවා. ජෙනරල් ඉංග්‍රීසි වලට ඒ සමර්ථයක් තියෙනවා. පොලිටිකල් සයන්ස් මට S එකක් තියෙනවා. ක්‍රිස්තියානි වලට මට F එකක් තියෙනවා. මට මාස් මීඩියා වලට මට S එකක් තියෙනවා. ප්‍රතිපලය ගැන මම ඉතාම සන්තෝසයි. මට D එකක් තියෙනවා අපොස සාමාන්‍ය පෙළ ක්‍රිස්තියානි ධර්මයට. ඒකින්ද තමයි මම මේක තෝරගත්තේ. ඒ තියේදී මට මේක F එකක් එන්න විදිහක් නැහැ. රීකරෙක්ෂන් 17 වෙනිදාට ඉස්සෙල්ලා ලිපියක් යොමු කරන්න කියලා. එතනදී මට S එකක් හම්බෙන්නේ නැත්නම් සුපුරුදු F එකම හම්බෙයි. ඒකේ නමුත් ඒකේ ප්‍රශ්නයක් නැහැ මගේ නීතිඥයේ වීම සිහිණයට. ඉතාමත් සන්තෝෂ වෙනවා. එළඹෙන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක ඊයේ පෙරවරුවේ රාජිත සේනාරත්න මහතා නේවාසිකව ප්‍රතිකාර ලබන නරහින්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණියා. මේ අතර රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විටත් නරහින්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. නරහින්පිට පිහිටි පෞද්ගලික රෝහලක හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලැබමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය රාජිත සේනාරත්න මහතා නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි පෞද්ගලික රෝහල වෙත පැමිණියේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි. ඒ අනුව රාජිත සේනාරත්න මහතා එළඹෙන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දුන් නියෝගයෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර මේ වන විට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එසේම රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක් නාරාහෙන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණියා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සුදුසුක විමසීම සඳහා ඔහුගේ වින්ද මෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර පූජා භූමියට පැමිණ අටම ස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වලයේදී ආශිර්වාද ලබා ගත් අතර පසුව රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා ඉන්න අනතුරුව රුවන්වැලි සෑය අභියස ආගමික වතාවත් වලද නිරත වුණා. 2020 අවුරුද්දේ සඳහා ඔබතුමා ගන්න ව්‍යායාමයේ උත්සාහය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියන මේ අවස්ථාවේ අපි මහා සංඝරත්නයෙන්
ආශිර්වාද කරනවා දිවිදු සම්බුද දේවතා සම්බුද්ධ අනුභවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මා අනතුරුව මිරිස වැටිය විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිරිස වැටිය චෛත්‍ය රාමාධිපති ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමි බැහැදක ආශිර්වාද ලබාගත් අතර පසුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය වෙත ගොස් එහි විහාරාධිපති නුගතැන්නේ ඥානානන්ද හිමියන්ගේද ආශිර්වාද ලබාගත්තා. සදා සුත්ති භවන්තු තේ තිදාසු දස භාගයේ සූචිතා බුද්ධානුභාවතෝ වේලාදි අන්තරායාපි විනස්. එම්සිසී ගිවිසුම ඇතුළු රටට අහිතකර ගිවිසුම් අහෝසි කිරීමට තම සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දැන් මේ රටේ අතිමහත් බහුතරය පුන පුනාම කිව්වා රටට අහිතකර ගිවිසුම් අස්සම් කරන්න එපයි කියලා. මන් දන්නේ කොහොම ආවද කියලා මගේ මැතිවරණ ව්‍යාපාරයේම මේ ගිවිසුම ගෙනල්ලා ගැහුවා. ඒ තරම්ම දක්ෂ අන්දමින් මගේ මැතිවරණයට උදව් කරපු කණ්ඩායමක් ඉන්නවා. එතකොට රටම කියනකොට රටට අහිතකර ගිවිසුම් එපයි කියලා ජනතාවගේ හනට මුල් තැන නොදී මොකද උනේ? දරදඬුකම ඉස්මතු වුණා. ජනතාවට ඇහුම්කම් දුන්නු අවස්ථාව අහිමි වුණා. අවසානයේ අපිව කෙලින්ම දැම්මා දේශද්‍රෝහීන්ගේ ගොඩට මේ MCC ගිවිසුම නිසා. දැන් මොකද වෙලා තියෙන්නේ? මම පැහැදිලිවම කියන්න කැමති යෝජිත විපක්ෂ නායකවරයා හැටි. තුන්වෙනිද තමයි තීන්දුව වෙන්නේ යෝජිතද ස්ථිරද කියලා. ඒ නිසා මම බොහොම පරිස්සමෙන් වචන පාවිච්චි කරා. යෝජිත විපක්ෂ නායකවරයා හැටියට මම පැහැදිලිවම තමුන්නාස්සලට කියන්න කැමති අපි ලෑස්ති MCC ගිවිසුම විතරක් නෙවෙයි MCC ගිවිසුමයි XR ගිවිසුමයි සෝෆා ගිවිසුමයි ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුමයි ඔය ඔක්කොම ජයශ්‍රී මහා බෝධින් වහන්සේ රුවන්වැලිසෑය අභියස කෑලි කෑලි වලට ඉරල ගමන්නට අපි සහයෝගය ලබා දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න. හත්වන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන වසරේ රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සියලුම අසුන් පැනවීමේ කටයුතු මේ වන විට සිදුකර අවසන් බව අපගල විමසීමකදී වේතෘධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. හත්වන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන 8 පාර්ලිමේන්තුවේ 4 සභාවාරය එළඹෙන වසරේ ජනවාරි මස 3 රැස්වීමට නියමිතයි. සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන අතර ජනාධිපතිවරයාට හිමිවන්නේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 8 අසුනයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපෙළ 7 අසුන වෙන්කර ඇති අතර සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර සඳහා ඉදිරිපෙළ 6 සහ 5 අසුන් පනවා තිබෙන බවයි අපගල විමසීමකදී වේතෘධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. එසේම ජේෂ්ඨතාවය අනුව අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හට ආසන පනවා ඇති බව සඳහන්. එසේම 8 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම බලාත්මක වනු ඇති අතර ඔහුට විපක්ෂයේ ඉදිරිපෙළ 8 අසුන වෙන් කර තිබෙනවා. එසේම 7 අසුන ජ්‍යෙෂ්ඨතාවය අනුව පක්ෂ නායකීන්ට වෙන් කර ඇති බවයි වේතෘධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට හා පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන වෙන් කර තිබෙනවා. පාර්ලිමේන්තුවෙන් සිදු කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීම සිදු කර ඇති බවයි වේතෘධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට මෙවරත් පළමු පෙළ ආසනයක් පනවා තිබීම විශේෂත්වයක්. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්කම මහතාට විපක්ෂයේ අසුන් ගැනීමට අවශ්‍ය බව ලිපියක් මගින් දන්වා තිබෙනවා. එම ඉල්ලීමට අනුව නව පාර්ලිමේන්තු සභාවාරයේ කුමාර වෙල්කම මහතාට විපක්ෂයේ අසුනක් හිමිවනු ඇති. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා චෝදනා කරනවා. ඔහු පවසන්නේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම ඊට එක් උදාහරණයක් බවයි.
2015 වසරේ යහපාලන රජයේ පළමු වරට ජාතික ගීය නිදහස් දවසේ දමිළ භාෂාවෙන් ගායනා කළා. මමයි සම්බන්ධනුයි ඒකට ගියා. දශක කිහිපයකට පස්සේ ඉලංගේ තමිල් අරසු කච්චි නිදහස් උත්සවයකට සහභාගී වුණේ. ඊට හේතුව තමයි සුහදශීලීත්වය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා හැමෝම යුද්ධේ සමරනවා. නමුත් ඒක දැඩි හානියක් වුණ කාරණයක් කියලා. දැන් සුහදතාවය වෙනස් වෙමින් පවතිනවා. ඒ කාරණේ එක් සිද්ධියක් තමයි දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න නොදෙන එක. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා ඒක සුහදත්වයට කරන බලපෑමක්. දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන්න එපා කියන එකේ තේරුම තමයි දමිළ ජනතාව ජාතික ගීය කිව යුතු නැහැ කියන එක. ඒක අපි සන්තෝෂයෙන් අතහැරලා දානවා. ප්‍රධාන ජන සමාජය දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා අවුරුදු ගණනාවක් වනවා. ඒක වෙනස් වෙන්න ඕනේ නම් බලය බෙදීමක් වෙන්න ඕන. එතකොට තමයි අපිට ලංකාවේ සමතත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මේ අතර තමිල්නාඩුවේ DMK පක්ෂ නායක MK ස්ටාලින් කියා සිටින්නේ මෙරට ජාතික ගීය සිංහල බසින් ගායනා කිරීම සඳහා වන ලක්රජයේ තීරණය බලාපොරොත්තු සුන් කරවන්නක් බවයි. එමකින් දමිළ ජනතාව තවදුරටත් ශ්‍රී ලංකේය ජන සමාජයෙන් ඈත් වන බවද ඔහු පෙන්වා දෙනවා. එම කරුණ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස තමා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් සහ විදේශ අමාත්‍ය S. ජයශංකර් මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර තිබෙනවා. මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එමෙන්ම ජනතාවට කඩිනමින් සේවා සැපීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට අවධානය යොමුව ඇති බව මගී ප්‍රවාහන කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුද්දා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු අතර ඊට විසඳුමක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ. අඩුපාඩු පිළිබඳව වගේම ස්නාතකත්වය පිළිබඳව දැන්වත් කරා. ඉන්පසු ජනාධිපතිතුමාගේ සාධිසි සංචාරයේදී මේ සියලු කරුණු හෙළි වෙලා තිබෙනවා. එතන ඇති වී තිබෙන වංචාවන්, ඒ වගේම අක්‍රමිකතා, ඒ වගේම ජනතාව රියදට පත් වීම පිළිබඳව අපි ඒ සම්බන්ධව සම්පූර්ණ මේ වන විට අපේ අමාත්‍ය අසරේ කළ එකම්බරයේ ප්‍රධානත්වයේ සංදේශයක් පත් කළ තිබෙනවා. මේ කටයුතු නිවැරදි කිරීම සඳහා ඉස්සයිමන් වැඩපිළිවෙළක් ලබා දෙන්න කියලා. ඒ වගේම කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් ලංකා සතුස අලිවිසල් මගින් පාරිභෝගිකයින් හට සහන විලට සහල් මිලදී ගැනීමේ හැකියාව පවතින බව එහි ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත දොටපත්ත මහතා පවසනවා. අපි ලංකා සතුස අලිවිසල් 423 ජාලය හරහා පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් ලබා දීමේ කාර්යයට අතගසලා තියෙනවා. ඒ අනුව අපි රතු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 84කටත්, සම්බා කිලෝ එකක් රුපියල් 85කටත්, කීරි සම්බා රුපියල් 101.50යි. මේ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ වෙළඳ පොලේ සහල් සුලභ කරලා ඉහළ යෑමට බලාපොරොත්තුව තියලා තියෙන සහල් මිල පාලනය කරන්න. මේ මාසේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලයේ තීරණයක් කරන් තියෙනවා මේ සියලුම වීතොග සහල් කළා ලංකා සස්ස අලවිසල් හරහාට බාර දෙන්න. අපි ඒ ලැබෙන ටොන් 14,000 අපි අපේ අලවිසල් හරහා ඊළඟ අස්වැන්න වෙළඳපොළට ලැබෙන තෙක් නොකණ්ඩවම පාරිභෝගිකයන්ට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන් කියන්න කැමති සතුස අලවිසල් හරහා භාණ්ඩ 3000කට කිට් වෙන ප්‍රමාණයක් 4% වට්ටමක් සහිතව පාරිභෝගිකයන්ට අපි ලබා දෙනවා. ඊට අමතරව ජනවාරි මාසයෙන් පටන් ගන්න පාසල් වාරය සඳහා අපි 30% වට්ටමකට පාසල් පොත් අපේ අලවිසල් හරහා ලබා දීමේ කටයුත්තටත් අපි අතගසලා තියෙනවා. දේශීය නව නිපැයුම්කරුවන් දායක කර ගැනීමෙන් රටේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට හැකියාව පවතින බව නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අපි හැමදාම කියන්නේ මොකද්ද, අපි රට මෙච්චර ණයයි අච්චර ණයයි මෙහෙමයි කියලා කියන හැබැයි කියන සියලුම ණයවලට අපි වගේ කට්ටියක් කැඳවලා ඕ කට්ටියට කොයි ආකාරයේද දායක වෙන්න පුළුවන් කියන දෙයක් අද වෙනතුරු අපෙන් අහලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ අවස්ථාවකදී ජනාධිපතිතුමා අලුතෙන් හිතන නිසා කැඳවීමක් කරලා, ඒ කියන්නේ රට දියුණු වෙනවා දකින්න
කැමැත්තක් තියෙන නිසා මම හිතනවා අපි සියලු දෙනාටම මේ දේශීය නිෂ්පාදනය කර ගැනීමේ ශක්තිය අපිට ජනතාවතුම ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නව නිර්මාණයක් හරි කරපුවාම එතනින් එහාට යන්න ක්‍රමවේදයක් ලංකාව තුල නැහැ. ලංකාවේ තියෙන මුල්‍ය ආයතන වලින් අපිට ණය ගැනීමේ හැකියාවක් නැහැ. සිරරටදී සිරිසපදී කෙසේ වෙතත් ඔහුගේ කාලේ පිටරටදී සිරිසපදී කියන වගේ තැනක තමයි අපේ රට තිබෙන්නේ. ඒ නිසා මෙන්න මෙවැනි මැදිහත් වීමක් අපි රජයේ පාර්ශවයෙන් අපේක්ෂා කරනවා. මේ විදිහට අපි හරි සැලසුමක් ඇතුව අවුරුදු 5ක් සහ 10ක් වැඩ කළොත් මම හිතන්නේ අපේ රට ආර්ථිකයේ යෝධ පිම්මක් අපිට තියන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.